තෙරුවන් සරණයි. මම ඇඹිලි පිටියේ මෙත්තානන්ද හඳුරෝ. අපි ස්පෝකන් ඉංග්‍රීසි වලට අදාළව ලබා දෙන පාඩම් මාලාවේ තවත් එක් පාඩමක් මේක. මේක ස්පෝකන් ඉංග්‍රීසි කිව්වට කතා කරන ඉංග්‍රීසියට පමණක් නෙවෙයි. ලියන්න, කියන්න, කොහේ හරි තේරුම් ගන්න, දැකලා, අහලා ඒ ඕනෑම දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. අපි එක රටාවක් එක් දෙයක් අරගෙන අධ්‍යයනය කිරීමක්, ඒ වගේ මේ පුහුණු වීමක් කියන ක්‍රියාකාරකම් කීපෙම අපි මේ එක පාඩමකදී කරනවා. ඉතින් අද අපි තෝරගත්ත ස්ටයිම් ටු කියන එක මේක භාවිතය පොඩ්ඩක් බැලුවොත් එන්නේ මෙහෙමයි. මේ යම් දෙයක් කරන්නට වෙලාව ඇවිත් බව කියන්නට යොදාගත හැක. මේක යෝජනා කරන්න, කෙනෙකුට යෝජනා කරන්න, මෙන්න මේ ඊට පස්සේ තවත් මතක් කිරීමක් කරන්න වගේ දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. පොඩක් නා ගන්න වෙලාව, පොඩක් කතා කරන්න වෙලාව, චැට් එකක් දාන්න වෙලාව, කොහේ හරි ගමනක් යන්න වෙලාව, අධ්‍යයනය කරන්න වෙලාව වගේ දේවල් වලට කෙනෙකුට මතක් කරන්න, යෝජනා කරන්න වාගේ තවත් අවස්ථාවලට Taman කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේක රඳාපවතින්නේ ඔයාගේ ටෝන් එක මත. ඒ කියන්නේ Taman හඬ හසුරවන ආකාරය අනුව අර්ථය වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඕකේ. ඊට පස්සේ බලමු මේකේ රටාව. It's time to. It is time to කියන එක කෙටි කරලා තියෙනවා. It is කියන එක it's කියලා පොඩක් අර කතා කරනකොට ඒක ස්වභාවික ගතියක් තියෙනවා. ඊට පස්සේ time වෙලාවයි to කියලා දාලා මෙතනින් එහා පැත්තට ක්‍රියාමූලයක් base form එකක් මොකක් හරි ක්‍රියාවක් එකතු කරනවා. මේව ඕනෑ තරම් හදා ගන්න පුළුවන්. ඩික්ෂනරියක්, ශබ්දකෝෂයක් ගත්තාන් පස්සේ ඉංග්‍රීසි සිංහල එකක් නම් හොයාගත්තාන් පස්සේ v අකුරෙන් ආරම්භ කරලා තියෙන, يعني v අකුරෙන් පෙන්වා දෙන ක්‍රියාපද අරගෙන මෙතෙන්ට එකතු කරලා මේ වගේ දාස් ගානක් වාක්‍ය හදන්න පුළුවන්. ඒ වගේම සිංහල ඉංග්‍රීසි ඩික්ෂනරියක් අරගෙන, ඒ කියන්නේ සිංහල වචනෙට ඉංග්‍රීසි තේරුම තියෙන වචන හොයලා මේ වගේ තමන් කැමති විදිහට සිංහල අර්ථයට අවශ්‍ය කරන ඉංග්‍රීසි වාක්‍ය හදාගන්න පුළුවන්. ඉතින් මෙතන වෙනස් කිරීම තමයි තියෙන්නේ. මෙතනින් එහාට තමන්ට අවශ්‍ය නම් දෙයක් එකතු කරන්න පුළුවන්, නැතිනම් නිකන් ඉන්න පුළුවන් මේ ක්‍රියාවකින් නවත්තලා. මෙතනින් එහාට දේවල් එකතු කරලා තමන් කැමති පරිදි වාක්‍ය ලස්සන කරගන්න, අර්ථාන්විත කරගන්න, දික් කරගන්න, ඒ දේ කරගන්න පුළුවන්කම තියෙනවා. බලන්න මේ උදාහරණය. It's time to study. වෙලාවයි ඉගෙන ගන්නට. මේක study කියලා දාන්නත් පුළුවන්, learn කියලා දාන්නත් පුළුවන්. English, ඉංග්‍රීසි. Right? ඉංග්‍රීසි ඉගෙන ගන්න වෙලාව. ඉංග්‍රීසි ඉගෙන ගන්න වෙලාව හරි. මේ ඉංග්‍රීසි ඉගෙන ගැනීමට වෙලාවයි වගේ අර්ථයන් ලබා දෙන්න පුළුවන්. Right? මං හිතන පැහැදිලි කියලා. It's time to කියන එක දාලා එතනින් එහා පැත්තට ක්‍රියාපදයක් එකතු කරලා පුරුදු වෙන්නයි තියෙන්නේ. ඉතින් මේ වගේ වාක්‍ය කියවන්න 100 වාරයක් හරි කමක් නැහැ. කියුවන් පස්සේ Taman ඒ දෙයට දක්ෂයෙක් වෙනවා. Tamanට එක දෙයක් පුළුවන්. එතකොට දවසට එක ක්‍රමයක් ගන්න අධ්‍යයනය කරා කියලා හිතාගන්නකො. එතකොට දවසට එක ගාණයක් උතරන් පස්සේ ලොකු ප්‍රමාණයක් එකතු වෙනවා. ඉතින් ඒ වගේ අද දවසේ මේක ඔයා ප්‍රගුණ කරන්න. මේකෙන් පස්සේ පාට ලබා දෙනවා මේ උදාහරණ කීපයක්. මේක වටහා ගැනීම පහසුව සඳහා ඒක මතක තියාගන්න උත්සාහ කරන්න. ඊට පස්සේ පුංචි වෙලාවක් දෙනවා සිංහල තේරුම සමග ඒ ටික බලාගෙන, ඒ සිංහල තේරුම් බලාගෙන ඉංග්‍රීසියට හරවන්න උත්සාහ කරන්න. ඒ ලබා දෙන වෙලාව ඇතුළත කියන්න උත්සාහ කරන්න. කියන්න බැරි නම් නැවතත් එන්න, නැවතත් ඇවිල්ලා ආයිස් සවන් දෙන්න. සවන් දීලා මතක තියාගන්න හොඳට, ගිහිල්ලා උත්සාහ කරන්න. බැරි නම් ආයෙත් ඇවිල්ලා උත්සාහ කරන්න. මේ කිරීම ගොඩාක් වැදගත් වෙනවා. මොකද ඒ ලබා දෙන වෙලාව ඇතුළත තමන්ට කියාගන්න එක තුල තමන්ට මතක හිටීමේ වාර ගණන වැඩි. ඊට පස්සේ ඒ වගේ තවත් වාක්‍ය නිර්මාණය කරගැනීමේ ශක්‍යතාව වර්ධනය වැඩි. ඒ නිසා ඒක උත්සාහ කරන්න. නැත්නම් ඒ ස්පීඩ් එකෙම කතා කරන්න ඕනෑ කියන කතාව නෙවෙයි කියන්නේ. අධ්‍යයනය කිරීම සඳහා ඒ වේගය පවත්වා ගැනීම ගොඩාක් වැදගත් වෙනවා. රයිට්, ගිහිල්ලා ඇහුම්කන් දෙමු. මීට අදාළ නිදසුන් වලට හොඳට ඇහුම්කන් දෙන්න මතක තියාගන්න උත්සාහ කරන්න. තෙරුවන් සරණයි. It's time to change. It's time to leave. It's time to dance. It's time to stop lying. It's time to say goodbye. It's time to think about this. It's time to write a letter. It's time to go to bed. It's time to speak. It's time to write. It's time to play with friends. It's time to start the week. It's time to welcome New Year. It's time to introduce our guest. It's time to forgive your enemies. It's time to change. It's time to leave. It's time to dance. It's time to stop lying. It's time to say goodbye. It's time to think about this. It's time to write a letter. It's time to go to bed. It's time to speak. It's time to write.
It's time to play with friends. It's time to start the week. It's time to welcome New Year. It's time to introduce our guest. It's time to forgive your enemies. It's time to change. It's time to leave. It's time to dance. It's time to stop lying. It's time to say goodbye. It's time to think about this. It's time to write a letter. It's time to go to bed. It's time to speak. It's time to write. It's time to play with friends. It's time to start the week. It's time to welcome New Year. It's time to introduce our guest. It's time to forgive your enemies.